अपराध रसकट संबंध तुंदेनेकु अत्तरंगुवट किसिंदु हमुदा कंदूराक इवत कराने नेतिबावट आरक्षक लेकामगेन साहतिकयाक दुम्ब्रियट जीपीएस ताक्षणय इरान अगमति इल्ला अस्वीमे तीरनेक जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमागे इंदिये राज्य संचारे दिरट अतर ऐतिहासिक संबंधतावल नव प्रवेशयक सनिटुहन करन्नक बव इंदिये जनाधिपत्तुमा प्रकाश कला श्रीलंका जनाधिपति गोटाभय राजपक्ष मेतुमा वेणुवेन राष्ट्रपति भवन हिदी सन्निधान करतिबू विशेष रात्रि भोजन संग्रहयेदी इंदिया जनाधिपति रामनाथ कोविंद मेतुमा मे बव प्रकाश कला देरट अतर दिगुकालीन मित्रत्व दकुणु आसिया कलापे इदिरी गमनट शक्तियक पुनु एतै इंदिया जनाधिपतितुमा मेहिदी अवधारणय कला एमिन्म गोटाभय राजपक्ष मेतुमा श्रीलंकावे इदिरी गमन वेणुवेन सकसा एति प्रतिपत्ति प्रकाशय रटे सियलु अंशयन्हि वेगवत् प्रगमनयट हेतु वनु एति बवट तमा विश्वास करन बवयि इंदिया जनाधिपतिवरया मेहिदी वेडुदुरटत् प्रकाश कले देरट अतर ऐतिहासिक संबंधता तवदुरटत् शक्तिमत् करमिन वेलंद आर्थिक समाजीय संबंधता इहल नन्वा गनीमट कटयुतु करन बव जनाधिपति गोटाभय राजपक्ष मेतुमा मेहिदी प्रकाश कला देरटे जनजीवित इहल तत्त्वयकट गेन एमे एति अवश्यतावद राज्य नायकयन् देपलगे සකච්ඡාවට බඳු නුනා මෙම අවස්ථාවට ඉන්දියා රජයේ මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සමාජිකයන්ද එක්ව සිටියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දහවල් ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්ද හමුවීමට නියමිත අතර පස්වරුවේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ලේකම් රාම් මාධව මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි जनाधिपति गोटाभय राजपक्ष मेतितुमागे इंदिया राजतांत्रिक संचारेन देरट अतर संबंधता तवत् शक्तिमत्तु अतर प्रतिलाभ रसक दहिमी उबव जनाधिपति माध्य अध्यक्ष मोहन समरनायक महता प्रकाश कला ए आईटीएन प्रवृत्ति अंशे वेत अदहस दक्वमिन गोटाभय राजपक्ष जनाधिपति तुमा दूरेट पत्रिमेन पशु सिय प्रथम विदेश कारिकाव संधा तोरगत्ते इंडियाव मे तीरनय नव जनाधिपति तुमा भू देशपालन यथार्थे निवरदिव हनुनागत बवट साक्ष्या मंद दकुनु आसियानु कलापेदी सह आसियावेदी श्रीलंका वैनी कुडा दुबल आर्थिक वशेन तवमत शक्तिमत नति राज्येकट कलापीय बलवता समग मित्रशीली समदता पवत्वा गनीम अन्योन प्रतिलाभ सहित समदता पवत्वा गनीम मूलिकम आवश्यकतावा ये आवश्यकताव तेरुम अरगेन मे कलचारिकावेदी अतीतये श्रीलंका वसह इंडिया वातर पवति अतम अनवबोध दुरुकिरीमट समत्वी अति बव दकिन्नट पिलिबन एत हुंदम साक्ष्य तमाय निल उत्सवेकदी इंडिया आगमति नरेंद्र मोदी महता कल प्रकाशय एतुमा संधान कला इंडियाव नव प्रवेशेकिं नव युगेक පිවිසෙන්නට සූදානම් ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවලදී මෙහි යටි අරුතවන්නේ අතීතයේදී තිබුණු ආකාරයට වෙනස් ගමනක් යන්නට ඉන්දියාව අපේක්ෂා කරන බව මේ චාරිකාවේදී ජනාධිපතිවරයා සමත් වී තිබෙනවා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ක්‍රමයක් ක්‍රෙඩිට් ලයින් එකක් ලබා ගන්නට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් දෙවන පාස්පීරිදා ප්‍රහාරයෙන් පසු අපේ රට මුහුණපා සිටින නැවතවරක් ත්‍රස්තවාදය හිස එසවීමේ තර්ජනය පරාජය කිරීම සඳහා ඉන්දියාව තවත් ඩොලර් මිලියන 50ක් ප්‍රදානය කරන්නට තීරණය කර තිබෙනවා මෙවැනි ආකාරයකින් කලාපීය බලවතා සමගත් සිසු කලාපීය රටවල් සමගත් කලාපයෙන් ඔබෙහි තිබෙනා වූ රටවල් සමගත් යථාර්ථවාදී පදනමකින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සබඳතා වර්ධනය කර ගැනීම අපේ රටේ ඉදිරි ගමනට බෙහෙවින් ඉවහල් වන සාධනීය පියවරක් ලෙස තමයි අප දකින්නේ අපරාධ රසකට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අතරංගුවට ගත්තා
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී මොවුන් අතරංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන කොට්ටාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම ක්‍රියාත්මක කෙරුණා සැකකරුවන් පුද්ගල ඝාතන කප්පම් ගැනීම මද්රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයයි ඔවුන් සැඟව සිටි නිවස පරීක්ෂා කිරීමේදී කඩුවක් කෙරළ ගංජා මෙන්ම හෙරොයින්ද අතරංගුවට ගෙන තිබෙනවා වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් හංවැල්ල පොලිසියට බහර දී ඇති බවයි වාර්තා වන්නේ ජාතික ආරක්ෂාව ඉවත හෙලීමට කිසිසේත් සූදානම් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා කිසිඳු ආකාරයකින් යුද හමුදා කඳවුරු ඉවත් කිරීමක් සිදු නොකරන බවයි ආරක්ෂක ලේකම්වරයා මහනුවර දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දලතා මාලිකේ වෙත පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්කිරි මහා විහාරයේ වෙත පැමිණි කමල් ගුණරත්න මහතා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිප්පඩුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තේ. ඇත්තටම අපිට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි ඉස්සෙල්ලම කලබලයක් ඇති වෙනවා නම් ආරක්ෂාව තහවුරු කිරීමක් වෙනවා නම් රටේ නීතියට අනුව අපි ඉස්සෙල්ලම යොදන්නේ පොලිසිය. සම්පූර්ණ බලතල දෙන්නේ පොලිසියට. විශාල කලබලයක් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වුණේ නැත්නම් අපි හමුදාව ඒවට පාවිච්චි කරන්නේ නැහැ. නීති පද්ධතියක් මේ රටේ තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර සියල්ල ගන්නවා. උතුරේ ජනතාවට විශාල සේවයක් අපි කරන්න තියෙනවා. TNA සංවිධානය උතුරේ ජනතාවගේ මහජන නියෝජිතයෝ නම් TNA සංවිධානය වෙන පැත්තකට අදින් නැතුව රජයත් සමග එකතු වෙලා ඒ අයට යහපතක් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ඉඳලම කටයුතු කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් සැදී පැහැදී ඉන්නවා. උන්ගේ ඉඩම් නැවත ලබා දීම සම්බන්ධව කඳු ඉවත් කිරීම සම්බන්ධව රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පළියට ජාතික ආරක්ෂාව පහතර දාලා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. මහජනතාවට වෙන්නේ සේවයක්. නව රජයක් බලයට පත් වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා මේ බව කියා සිටියා. බහුතරයක් මෙරට ජනතාව තම ව්‍යවස්ථානුකූල අයිතිය උපයෝගී කරගෙන නව පාලනයක් පිහිටුවා තිබෙනවා. समस्त जनता बलापुरत्व सामकामी निदहस प्रजातंत्रवादी पालने पव सजित प्रेमदास महता सदहन करनवा नवरजया बलेट पत्तु पसु ओंतस्य जनवरमतानुव कटेतु करगिन्याम सदहा काल्याक दियोतु यान्न तमन के विश्वासे बवाई मिमनिवेदने दक्विन्ने यानुव नवरजयाक बलेट पत्तु सनिन ए विवेचने किरीम साधारन नुवन बव सजित प्रेमदास महता सदहान करनवा केसे उदैतम सिदुवीम संबंधिन अवधानी यमुकल युतुवनवा कोलब पिहिटी स्विट्सरलंत थानापति कार्यालय निलधारणियक पहरगिनेगे बव केन सिद्धियमेन्म पोलिस निलधारिन कीपदिनेकुट एरहिव क्रियात्मक वीम यातर प्रधान वनवा මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් අවධානය යොමු කර තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසද ඒ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. සුදුවැන් සංස්කෘතිය ක්‍රියාත්මකව ඇතැයි ඇතමුන් ව්‍යාජ මතයක් යලි පතුරුවමින් සිටින බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. මාධ්‍ය හමුවකට එක් වෙමිනින් උන්වහන්සේ මේ පිළිබඳව තොරතුරු හෙළි කළා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා සාධාරණ පරීක්ෂණයක් කරලා මේක ලෝකයට ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන්න ඕන. එහෙම වාතාවරණයක් මේ රටවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා රටට ලෝකයට මේ කාරණාව කියන්නට අත්‍යවශ්‍යයි. ස්විස්තරලන්තයේ දේශපාලනික රැකවරණය ගන්න තවත් බැත් බැලුව ටිකක් උත්සාහ කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නයි මේ සුදුවැහන් කතාව ඇදලා ගත්තේ නැවත වතාවක්. තව පිරිසක් ස්විස්තරලන්තයට පලා යෑමේ උත්සාහයක් තිබෙනවා. ඒකට වීසා ලබා ගැනීමට අවශ්‍ය කරන පසුබිමයි මේ තුල නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. අන්තර්ජාතික ප්‍රජාවකින් විශේෂයෙන් තානාපති කාර්යාල වලින් අපි ඉල්ලා සිටිනවා මෙවන් දෑවලට අසු වෙන්නට එපා. මේවන් නරි නාටක හැටියට අපි දකින්නේ.
උගතුන් වියතුන් පිරි පාර්ලිමේන්තුවක් සම්මන්ත්‍රණය නාවලදී පැවති අතර උගතුන්ගෙන් සහ වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. එෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අපේ මහාචාර්යතුමන්ලා කීවා මොනවාරි වැඩි දුර තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා වරන් කියවලා හැන්සාඩ් එකෙන් ඒකට අවශ්‍ය කරුණු ටික සොයා ගන්න කියන මේ දැන් ඉන්න කිසිම මහාචාර්යවරේ දරුණුම රෝගයකින් පෙළෙන්නේ නැත්තම් හැන්සාඩ් වාර්තාව කියවලා කරුණු හොයන්ට කියලා නියම කරන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ අපේ පාර්ලිමේන්තුවට මෙසේ උනේ ඇයි කියලා මට හිතා ගන්න අමාරු දෙවියන් පයන ගහන බිම මල ප්‍රේතියෝ බ්‍රේක් ඩාන්ස් කරනවා කියන කතාවක් තියෙනවා ප්‍රබුද්ධ රටට හිතවත් රටේ වෙනසක් බලාපොරොත්තු වෙන පාර්ශ්වයන් ක්‍රමක්‍රමී ලාංකීය දේශපාලනින් පාර්ලිමේන්තු ක්‍රමී ඉවත් වුණා එතකොට මේ වෙනුවට නළුවන් මස්කොබ ජොහර් බෝල පෙන්නන අය ලංකා පාර්ලිමේන්තුව තුල විවිධ ආරම්භ දක්වනකොට යුද්ධයක් පවතින විට නීතිය නිහඬ වෙනවා ඉතින් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ඇරියා අර කට්ටිය විශාල ලෙස ක්‍රියාත්මක වෙන විට ඒ බුද්ධිමතුන්ටත් එතෙන්දි සිද්ධ වෙන්නේ නියඩව ඉන්න නැත්තම් අකුල ගන්න තමයි සිද්ධ වෙන්නේ. මනුස්සකමක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවකට යවන්න ඕනේ. මනුස්සකමක් නැතුව මොන උගත්කම තිබුණත් එවැනි අය පාර්ලිමේන්තුවකට යැවීමෙන් ඒ පාර්ලිමේන්තුව ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් වෙන්නේ නැහැ. ජනතාව දැඩි පීඩාවකට ලක් කරමින් අයකල බදු අහෝසි කිරීමෙන් හා ඇතැම් බදු අඩු කිරීමෙන් මෙරට ආර්ථිකයට අනිසි බලපෑමක් එල්ලවන්නේ නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම පියවර හේතුවෙන් ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවයි ඒ මහතා කියා සිටින්නේ. එක්ස්පෝ විලේජ් ප්‍රදර්ශනය කොළඹදී විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කර්මාන්ත හා සැපයුම් කළමනා කරන අමාත්‍යංශයයි මෙය සනුදාන කරන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙරට ව්‍යවසාය සංවර්ධනය සහ කර්මාන්ත සංවර්ධනයට වැඩි ඉඩක් ලබා දී ඇති අයුරුද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. 15 තිබිච්ච වැඩබද 108 වෙනකොට අනෙකුත් තිබිච්ච බොහෝ බදු ඉවත් වෙනකොට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ බදු කිසිවක් නොගහනකොට මේ රටේ තරුණ පරම්පරාවට එකින් දෙන පණිවිඩය තමයි දැන් ඔබට ව්‍යවසායකයන් හැටියට ගොඩනගින්න අවශ්‍ය කරන පිට්ටනිය නිර්මාණය කරමින් තිබෙනවා. ඒ බදුබර අඩු කරන්නේ නව ව්‍යාපාර ආරම්භ කරන්න, මැසුණු කර්මාන්ත විවෘත කරන්න. ඒ බදුබර අඩු කරලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සක්‍රිය කරන්න. දුම්රිය සේවාව සඳහා GPS තාක්ෂණය උපයෝගී කර ගැනීමට දුම්රිය සේවා අමාත්‍යංශයේ තීරණය කර තිබෙනවා. එම සේවය වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය CB රත්නායක මහතා පවසන්නේ. නවීන ලෝකයේ සැසඳන විදිහට තාක්ෂණයත් එක්ක සම්බන්ධ කිරීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින දුම්රිය සේවාව ඒ සඳහා GPS තාක්ෂණය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය විධි විධාන යොදවන ලෙස මම දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමාට උපදෙස් දුන්නා. ඒ අනුව කටයුතු කළ යුතු මොකද ආම මැනුවල් විදිහට ඒ අයගෙන් දුරකථන පණිවිඩයක් අරගෙන ඒකේ පාස්වර්ඩ් එකක් නැත්නම් චිප් සටහන් කිරීමක් සිදු වෙන්නේ. ඒ නිසා ඒක තාක්ෂණයත් එක්ක ගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කර යන්න ඕනේ. මොනිටර් රූම් එකේ මම ඉන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමන කටයුතු අඩාල වුණා. එමෙන්ම පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී තිබෙනවා. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුහුල් පොළ ප්‍රදේශයේ 96 කිලෝමීටර කඩුව ආසන්නයේදී මාර්ගයට ගල් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. මෙම මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එහි ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. තත්පරයකට ඝන මීටර 25 බැගින් වන වේගයකින් වාන් දොරටු මගින් ජලය මුදා හැරෙන බවයි වාර්තා වන්නේ. උල්හිටිය ජලාශය අවට ජනතාවට විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි එහි කාර්යභාර ඉංජිනේරු නිශාන්ත ඩයස් මහතා දැනුම් දෙන්නේ. මේ අතර රත්කිඳ හොබරියාව හරහා ඇති ප්‍රධාන මාර්ගයේ උල්හිටියොට දමායති පාලමද ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.
උතුරු පළාතට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයකට දහාන සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. බඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද අධික වැසි ලැබෙමින් පවතිනවා. ඒ සමග මුහුද ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවය හේතුවෙන් දීවර කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ දීවර පවුල් 25,000ක් පමණ මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. රජයේ අපහසුතාවට පත්කරන ප්‍රකාශ තරයේ හෙළා දකින බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන මහතා පවසනවා. අනාපති කාර්යාලයේ නිලධාරියෙක් වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා ඉතාමත්ම පැහැදිලිව අපරාධ අංශයට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. CCTV කැමරා ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒ කැමරාවල සටහන් වෙලා තියෙනවා මොකක්ද උනේ කියලා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම නියමිත තොරතුරක් තවම ලැබිලා නැහැ. නමුත් පරීක්ෂණ කරගෙන යනවා. ඒ නිසා පරීක්ෂණ අවසන් වුණාම තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධිය ඇති උනේ මොන ආකාරයටද කියලා. ඒක පෞද්ගලික සිද්ධියක්ද එහෙම නැත්නම් කවුරු හරි මැදිහත් වීමෙන් ඇති වුණු සිද්ධියක්ද කියලා. යම් විදියකින් එහෙම රාජ්‍ය මැදිහත් වීමක් හෝ කවුරු හරි ඒ සඳහා නඳුනත් මැදිහත් වීමක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට සහ දඩුවම් දීමට කිසිම පැකිලීමක් අපේ රජයේ පැත්තෙන් නැහැ. ඒ නිසා මේක දඩවීම කරගෙන මේ රජයට කරන අපකීර්තියටපත් කරන්න කරන කාරණයක් ඇටියට අපිට දැනෙන්නේ මේ මාධ්‍යවේදීන්ට තර්ජනයක් තියෙනවා කියලා අමුලික බොරුවක් ප්‍රකාශ කරනවා. මේ දවස්වල කිසිම මාධ්‍යවේදීකට තර්ජනයක් නැහැ. තර්ජනයක් තියෙන මාධ්‍යවේදියෙක් ඉන්නවනම් කරුණාකර පැමිණිල්ලක් දාන කවුරුත් විදේශගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නිශාන්තද සිල්ලා රටින් පිට වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් තියෙනවනම් පැමිණිල්ලක් කරන්න හෝ මොනවා හරි යාට මේ රටේ ඉඳගෙන ඒකට මූණ දෙන්න තිබුණා. එතකොට අපි දන්නේ කොහොමද එක දවසෙන් වීසා දීලා මෙයා රටින් පිට වුනේ. මොකද කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මේ රටෙන් පිටමන් වීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි බැඳලා ඉන්නෝ. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා නිදහස තියෙනවා. ඒ සඳහා ක්‍රියා කරන්න ප්‍රකාශ නිකුත් කරන්නේ මේ රජයේ ලබාගත් ජයග්‍රහණය සහ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ජයග්‍රහණය. මේ ඊට වඩා විශාල ප්‍රචාර කරද්දී එතුමාට ඡන්දය දුන්නා මේ රටේ ජනතාව. නමුත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්නෝ. ඒ සඳහා අපි ක්‍රියා කරනවා. ඒක විශේෂයෙන් අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පියවර අරන් තියෙනවා. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක් වෙනකොට නිකුත් කරලා තියෙනවා. මොබිටල් කෑෂ් බොනන්සා 2019 මෙවර පැවැත්වෙන්නේ වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. එහි සිට තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත මදුසංක මහමිතව. ආයුබෝවන් වසරවත දහවලක් අපි වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිට යලිත් මුණගැහෙන මොබිටල් කෑෂ් බොනන්සා වසරේ දෙවැන්තම සැණකෙළි භූමියේදලා මේ වෙද්දි සැණකෙළි ආරම්භලා පැය කීපයක් ගත වෙලා හැබැයි අතිවිශාල ජනතාවක් තවමත් මේ සැණකෙළිය දැක බලා ගැනීම වෙනුවෙන් ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයට එකතු වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. මේ දකුණ දිගු පොලිම්බල ජනතාව රැඳෙන්නේ මේ සැණකෙළිය සැණකෙළියක් පමණක් නොවේ සමාජ සත්කාරක සේවාවන් ගණනාවක් මේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන තමන්ගේ ජීවිතයේ එදිනෙදා සම්බන්ධතාවයේ ශක්තිමත් කරන sannivedanaye සහකරුවා විදියට මොබිටල් දවෙන්ත වැඩ කටයුත්තක් සිදු කරමින් දිගු පෝලිම් වල රැඳෙමින් මේ සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ තමන්ට ලැබෙන මේ වාසි වරප්‍රසාද සියල්ල භුක්ති විඳින්න. ඉතින් මොබිටල් කෑෂ් බොනන්සා වසරේ දවෙන්තම සැනකෙළි භූමියට පැමිණෙන බොහෝ දිනකට මේ අවස්ථාව උදා වෙනවා. අපි සූදානම් කීප දිනක් එක කතා කරන්න අපිට කියන්නකෝ ඔබතුමාගේ නම. ආරියදාස. මොකද ඉතින් දැන් මේ දිග පෝලිමක ඉන්න වෙලා ගොඩක් වෙලා ඉන්න උනාද? දැන් බෑකට ආසන කාලයක් ඉතින් එතන පෝලිමේ තමයි. හරි කියන්නකෝ මේ මොබිටෙල් ආයතනයේ මේ වගේ සැනකෙළියක් සංවිධානය කරලා ගමේ ජනතාවට වීරකැටි අහිංසක මිනිසුන්ට මේ වගේ අවස්ථාවක් දීලා දෙන මොන වගේ සතුටක්ද තියෙන්නේ? ඉතින් ගොඩක් සතුටුයි ඉතින්. ඒ වගේම අක්ෂි සායනයක් ක්‍රියාත්මක කරන පුංචි දරුවන්ට විනෝද ක්‍රීඩා තියෙන මේ සියල්ලෙන් සමන්විත වුණු සැනකෙළි භූමියට ඔබ තාමත් ආවෙ නැතිනම් එන්න කියන පණිවිඩයක් මතක් කරනවා. පුංචි දරුවන්ට චිත්‍ර තරගයක් තියෙනවා. ඒ වගේම අක්ෂි සායන තියෙනවා. හැඳුලුම්පත් ලබා දීමේ සේවාවක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ලස්සන රෝසපුව වර්ධනය කරගන්න ඒ වෙනුවෙන් බියුටි කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ල බිරුණු සැනකෙළිය මගහැරගන්න එපා. වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයට එකතු වෙන අද රාත්‍රියේදී අප සූදානම් ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත ගීතරු පිරිවරාගෙන දවෙන්තම ප්‍රාසංගික අධ්‍යක්ෂකව තිලින කරන්න. ඒ වගේම අද රාත්‍රියේදී කෝටි ගණනක් වටිනා ඔබේ සුවිරි සිහිනය Mercedes Benz මෝටරයේ මේ ඓතිහාසික පුරවරේ ඉඳලා ඔබට තිලින කරන්නත් සියලු කටයුතු සූදානම් වෙලා තියෙන ප්‍රසංගේ නරඹන්න පුළුවන් ඔබේ පෞලේ රාලිගාව ස්වාධීන රූපවාහිනියෙන් අද රාත්‍රී 10 සිට අපි සජීව විකාශය ආරම්භ කරනවා. ඒ වගේමයි ITN FM ඔස්සේ ඔබට මේ ප්‍රසංගේ රස විඳින්නට පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා. යලිත් වතාවක වීරකැටි ඉඳලා මේ මොබිටල් කෑෂ් මොනන්සා සැනකෙළි භූමිය තොරතුරු කියන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. සුබ දවසක්. www.itnnews.lk